පවතින වර්ෂාපතනය හමුවේ නාච්ච දුව වැවේ ජල මට්ටම සීග්‍ර ලෙස ඉහළ යාම හේතුවෙන් එය පිටාර මට්ටමට ළඟා වී තිබෙනවා. මේ හේතුවෙන් නාච්ච දුව වැවේ හදිසි වාන් දුරටු 6ක් අඩි 4 බැගින් විවෘත කර එම ජලය මල්වතෝය වෙත මුදා හැරීමට නාච්ච දුව වැව බාර වාර ඉංජිනේරු කාර්යාලය පියවර ගත්තා. පවතින තත්ත්වය යටතේ තවදුරටත් නාච්ච දුව වැවේ ජල මට්ටම ඉහළ ගිය හොත් වාන් දොරටු තවත් අඩි කිහිපයක් ඉහළින් විවෘත කිරීමට සිදුවන බැවින් මෙම වැව දෙපස පහත් බිම්වල පදිංචිකරුවන් අවධානයෙන් පසුවන ලෙසයි වාර ඉංජිනේරු කාර්යාලයේ වැඩිදුරටත් සඳහන් කළේ. එමෙන්ම තවදුරටත් ඇදහෙළන අධික වර්ෂාපතනය හේතුවෙන් මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක් ජලයෙන් යට වී තිබෙනවා. මේ හේතුවෙන් මෙම ප්‍රදේශවල ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. ඇදහැරුණු අධික වර්ෂාව හේතුවෙන් ගාල්ල ප්‍රදේශයට බාධා එල්ල වී තිබූ ආකාරයයි මේ. කවුඩුල්ල වැවේ ජලධාරිතාවද පවතින වර්ෂාපතනය හමුවේ ඉහළ ගොස් ඇති බැවින් එහි වාන් දොරටු දෙකක් අඩිය බැගින් විවෘත කිරීමට කවුඩුල්ල වැව භාර ඉංජිනේරු කාර්යාලයේ පියවරගෙන තිබෙනවා. මේ අතර උතුරු උතුරු මැද දකුණ නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම සෙසු ප්‍රදේශවල පසොරු එකෙන් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.